සියලු දෙනාටම සුබ දවසක්. මට මේ අපිට මේ දැන් මේ ඇති වෙලා තියෙන කොරෝනා වෛරසය ගැන වෙනස් විදිහකට හිතෙනවා. බලන්න ඔයාලටත් මම මේ කියන එකේ සාධාරණයක් තියෙනවද නැද්ද කියලා බලලා මේ ගැන කතා කරන්න පුළුවන්. මම හිතනවා මේ ලෝකයේ මේ මිනිසුන්ගේ මේ ලෝකයේ විනිශ්චයකාරය තමයි සබාදහම. සබාදහම අපි හැම කෙනෙක් දිහාම මේ ලෝකයේ වැඩ කරන දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අපිට මේ ලෝකයේ මේ මිනිස්සු කරන දේවල් සමහරට හෝමෝ සේපියන්ස් හැදිච්ච දවසේ ඉඳලා මේ ලෝකයේ හැමතැනම මිනිස්සු සබාදහම එක්ක ගන්දනු කරනවා. සමහරලාට ඒ ගන්දනුවෙන් සබාදහමට ලොකු හානියක් වෙනවා. සබාදහම පුළුවන් තරම් ඉවසනවා. සමතුලිතතාවයේ තියාගන්න. සමහර වෙලාවට සබාදහම ඉවස ගන්න බැරි නම් සබාදහම තීරණයක්කට ගන්න වෙනවා මේ සමතුලිතතාවයේ තියාගන්න. සමහර වෙලාවට ඕක අපි පරිසර පද්ධතියක් තුළ විද්‍යාවේ ආහාර දාම ආහාර ජාල ගැන ඉගෙන ගන්නකොට අපට මේකේ තේරෙනවා විලෝපිකය හැදිලා සබාදහමට අතිරික්ත ජීවීන් අයින් කරනවා. හැබැයි මේ මිනිස්සු ගැන ටිකක් හිතුවොත් කවුද මිනිස්සුන්ව ආහාර කරගන්නේ? එතකොට මේ මිනිස්සු සබාදහමට කරන දේවලුත් එක්ක සබාදහමට දරා ගැනීමත් එක්ක ලොකු ප්‍රශ්නයක්. ඒ වෙලාවට සබාදහම තීරණය කරොත් මෙන්න මෙහෙම මම මිනිස් ජනගහණය අඩු කරනවා කියලා. සමහරලාවට අපේ තාක්ෂණීය විද්‍යාව දියුණු වීමක් නිසා කිසියම් හෝ සුළු අපට අපහසුතාවයක් ඇති වුණොත් අපි ඉක්මනට විද්‍යාවෙන් ඒකට උත්තරයක් හොයනවා. ඒ නිසා ඒක සබාදහම හොඳටම දන්නවා. අපට හොයාගන්න බැරි වෙන විදිහට අපිව විනාශ කරන්න ඕන සබාදහම තීරණය කරගන්න අපි අසරණ කරන්න, අපේ විද්‍යාව අසරණ කරන්න. ඉතින් මට හිතෙනවා මේ වෛරසයක් එහෙම දෙයක්ද කියලා. එයාලට ඕන වුණේ මේ මිනිස්සු ජනගහණය, ඒ කියන්නේ මේ දැන් මේ ලෝකේ රත් වෙලා තියෙන හැම තැනම කර්මාන්තශාලා වාහන මිනිස්සු කාර්යක්ෂමයි, ටිකක් අපහසුයි. සබාදහමේ සමතුලිතතාවයට, ලෝකයේ සමතුලිතතාවයට අපහසුයි. ටිකක් විවේකයක් ගන්න හිතුණාද කියලා හිතනවා මට. සබාදහම මිනිස්සු පොඩ්ඩක් එක තැනකට නතර කරලා, මේ මැෂින් නතර කරලා, කර්මාන්ත නතර කරලා පොඩ්ඩක් සමතුලිතතාවයේ මන් සලකුණක්ද කියලා මට වෙලාවකට හිතෙනවා. ඉතින් මම දකින්නේ මේ වෛරසය ආව දවසේදලා අපේ විද්‍යාඥයෝ මේකට බෙහෙතක් හොයන්න උත්සාහ කරනවා. හැබැයි ඒ නිසාම තමයි සබාදහම මේ වෛරසය තෝරගත්තේ කියලා. මොකද ඒකට විසඳුමක් ලැබුවොත් ඒකෙනුත් සබාදහම පරදීවා. ඉතින් මට හැමදාම හිතෙන්නේ සබාදහමට නොවන අවනත ලෝයේ කිසිවක් නැහැ කියලා. ඒ නිසා සබාදහමට කරට අත දාගෙන යනවා මිසක් සබාදහම එක්ක යාළු වෙනවා මිසක් සබාදහම ජය ගන්න බෑ කියලා මට හිතෙනවා. කියන පණිවිඩෙත් එක්ක මේ රෝගය ගැන හිතන්න තවදුරටත් අපි මේ පණිවිඩය ඔළුවට ගත්තොත් මම හිතන්නේ අනාගතයේ ඇති වෙන ප්‍රශ්න ගැන වෙනස් විදිහකට හිතන්න පුළුවන්. සුබ දවසක්.